සුබ දවසක් වේවා. ඔබ සියලු දෙනාට මගේ නම හංසනී රන්දික. මම අද ඔයාලට කියන්න යන්නේ අපි සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල සාහිත්‍ය රසස්වාදයේ විෂයට ඒ සමාර්ථයක් ගන්න කොහොමද කියලා. ඔයාල හිතනවා නම් සිංහල සාහිත්‍ය රසස්වාදයේ විෂය අමාරු විෂයක් කියලා. ඇත්තටම නැහැ. මොකද මේ විෂය සරල විෂයක් වගේම මේ විෂය තුළින් අපිට ආදර්ශමත් කරුණු රැසක් ගන්න පුළුවන්. ඔයාල හිතනවා නම් මේ විෂයට අමතර පන්තියක් ඕනේ කියලා. ඇත්තට මෙහෙම වමනාවක් නැහැ. මම වුණත් කිසිම අමතර පන්තියකට ගියේ නැහැ. එදිනෙදා උගන්වපු විෂය කරුණු එදිනෙදාම පාඩම් කළා. නිදහසක් ලැබුණ හැම වෙලාවෙම කවිකට පාඩම් කරා. කවිකට පාඩම් කරන්නම කියලා වෙනම වෙලාවක් ගත්තේ නැහැ. ඇත්තටම ඔයාලට ලැබෙන ප්‍රශ්න පත්‍රේ ඔයාලා ඔයාලට ලේසි කියලා හිතෙන ප්‍රශ්න තෝරගන්න. ඒ ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ලියනකොට ඒකට ලියා ගන්න උදාහරණ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔයාලා ලියන වේගය සහ පිට සංඛ්‍යාව. ප්‍රශ්නයට උත්තර ලියන විට ඒ උත්තරයට උද්ධృతකම, උපමා, කාව්‍ය අලංකාර, නිදසුන් වැනි උපක්‍රම යොදා ගන්න. එතකොට ඔයාලගේ උත්තරේ වඩාත් අලංකාරම වගේ නිර්මාණශීලීම උත්තරයක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා හැම ප්‍රශ්නකටම පිටු පහකට වඩා උත්තර ලියන උත්සාහ කරන්න. කාලය නිකුරුණේ වැය කරන්නපා. ඔයාලට ලැබෙන කාලය උපරිම ප්‍රයෝජනය ගන්න. ඇත්තටම මම මෙතෙන්දි මතක් කරන්න කැමති අපේ සිංහල සාහිත්‍ය රසස්වාදයේ විෂය භාර ගුරුතුමා වන රවීන සුසංක සර්ව. අපේ සර් ඉතාම කාරුණික ලෙස ඉතාමත් පැහැදිලි ලෙස විෂය කරුණු අපිට ඉගැන්වුව නිසා එම විෂය කරුණු අපිට අවබෝධ කරගන්න පුළුවන් වුණා. සර් හැම වෙලාවෙම අපිත් එක්කම ඉඳගෙන අතිහිත දෙමින් දිරිගැන්වුවා. සර්ගේ දිරිගැන්වීම මතද මගේ ඒ සාමාර්ථ්‍යයට මඟ පෑදුනා. මම ඔයාලට නැවතත් මතක් කරනවා නිකුරුණේ කාලය වැය කරන්න එපා. ඔයාලට ලැබිලා තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ඔයාලගේ ඉදිරියට මුහුණ දීමට සූදානම් වන අපස සාමාන්‍ය පෙළ විභාගයට හොඳින් මුහුණ දෙන්න හැකි වෙන්න යයි මම සුබ පතනවා. මම ඔයාලට නැවතත් මතක් කරනවා නිකුරුණේ කාලය වැය කරන්න එපා. ඔයාලට ලැබිලා තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. සුබ දවසක්.